අද මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙනවා අලි මිනිස් ගැටුමට සම්බන්ධව ඡායාරූප ප්‍රදර්ශනයක්. එහි ෆොටෝස් ටිකක් තමයි මේ දකින්නේ. අපේ රටේ වන සතුන්ට තියෙන අයිතිය පිළිබඳව කතා කරන වෙලාවේදී අපේ රටේ අලියතුන්ට තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඒ බලපෑම තමයි මේ තියෙන්නේ. ඒ බලපෑමට එරෙහිව දීර්ඝ සටනක් මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයේ විශාල සංඛ්‍යාවක් මේ ගැන ස්වේච්ඡාවෙන් කතා කරන්න පැමිණලා තිබෙනවා. කුඩා කාලයේ සිටම අපි පුංචි දරුවන්ට අලි ඇතුන් ගැන ලස්සන කතා කියනවා. ලස්සන කවි හැදිලා තියෙනවා. හැබැයි මේ අලි ඇතුන් අද දවන්ත විනාශයකට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අද මේ අපි කතා කරන්නේ. මේ අහිංසක අලි ඇතුන් දීර්ඝ කාලිනව පෙරහැරවල් වල අතීතේ පටන් මේ අලි ඇතුන් තමන්ගේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට අලි ඇතුන්ව භාවිතා කරනවා. ඒ වගේම අතීතේ පටන් අලි කරත්ත බව තිබිලා තිබෙනවා. හැබැයි කොතනකවත් අපේ රටේ මේ අලි ඇතුන් වෙනුවෙන් කතා කරන සංවිධාන සුළු මට්ටමකින් තමයි බිහි වෙලා තිබෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි ත්‍රූතික් මන්දිරා තුලින් ඔබ අතරට ගෙනහැර දක්වන්නේ මේ අලි ඇතුන් අපි ආරක්ෂා කරගන්න. එලාර දුඩුගැමුණු යුද්ධයේදී භාවිතා වුණයි භාවිතා වුණ අතීතේ. ඒ වගේම තමයි මේට වගකී යුත්තේ කවුද? බලධාරීන් මේ පිළිබඳව අවධානය සිටිය යුතුයි. ස්වභාව ධර්මය සමග මේ අලි ඇතුන් සෑහෙන අත්තල් බැඳගෙන තිබුණා. ඒ කියන්නේ කැල වන වනාන්තරවල මේ ඇතුන්ව වගේම අලින් මොකද විශාල වශයෙන්ම ඇත්තල කැපීම් ගැන අපි අහලා තියෙනවා. මේ වෙනකොට දැවැන්ත අන්දමින් මැඩ පැවත්වල තිබෙනවා. ඒ වුණාට හැමදාම මේ අහිංසක සතුන් වෙනුවෙන් සත්ත්ව හිංසනය වෙනුවෙන් කතා කරන්නේ සීමිත පිරිසක්. ඒ කතා කරන සීමිත පිරිසට අපි අත්වලක් වෙන්න තමයි ත්‍රූතිත් මන්දිරා තුලින් ඔබ වෙතට අද මෙම ඡායාරූප ප්‍රදර්ශනය ගෙනහැර දක්වන්නේ. ඒ වගේම මේ සතුන්ගේ පාරාදීස වල අපේ රටේ මිනිසුන් නිවාස සෑදීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය තමයි මේ සෑහෙන විනාශය. අහිංසක මිනිසුන් සෑහෙන ප්‍රමාණයක් නැති වුණා. මේ තමයි අපේ අලි ඇතුන් විනාශයට ලක් කරන අලියතුන් වෙනුවෙන් රජයේ විසින් කිසිම ක්‍රියාමාර්ගයක් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කොතරකවත් කටයුතු කළා නැහැ. ඒකයි මේ විනාශයට හේතුව. මේ දවැන්ත හස්තියන් අපේ රටට සෑහෙන ආදායම් මාර්ගයක් ගෙන පිරිස්. මොකද නුවර පෙරහැර එවකම දවැන්ත පෙරහැර සඳහා මේ ඇතුන් භාවිතයට ගන්නවා. ඒ වෙනුවෙන් අපිට විදේශ විනිමය පවා ලැබෙනවා. පහුගිය කාලේ දවැන්තව මේ ඇතුන් ගැන කතා කරා. මොකද අලි ඇතුන් විකිණීම්, ඒ වගේම ගෙන්වීම්, ඒ වගේම සත්වත්වයේදී මේ අලි ඇතුන්ට වෙන හානි මේ පිළිබඳව සෑහෙන අන්දමින් කතා කරා. පහුගිය කාලේ හැබැයි අයිස්සරේකට එක නැවතිලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් තරුණ පිරිස් දැන් ඉදිරිපත් වෙලා තිබෙනවා
මේ අහිංසක අලියතුන් වෙනුවෙන් මේ වෙනකොට ගොඩක් මේ ගැන කතා කරමින් සිටින්නේ मुदल පඩගෙන ලැජ්ජ වෙනවා මොකද මේ අහිංසක සතුන්ගේ ඇත්තල කපලා විකුණලා ඒ ලබන සතුට කවදා හරි ඔබට අවශ්‍ය වෙලාවෙදී ඒ කරපු දෙයට නියම දායාදය ලැබෙයි।